මෙහෙම වීඩියෝ එකක් දාන්න මේ ප්‍රශ්න පත්‍ර පන්තිය පටන් ගන්න එක ගැන දැනුවත් කිරීමක් කරන්න 2024 සහ අවන්තිම ටිකේදී වීඩියෝ එකේ අන්තිම ටිකේදී 2025 ප්‍රශ්න පත්‍ර පන්තිය ගැන කියන පොඩ්ඩක් ප්‍රශ්න පත්‍ර පන්තිය කොහොමද වෙන්නේ පේපර්ස් එක කොහොමද වෙන්නේ පේපර්ස් දෙකක් ಜಾති දෙකක් දැන් 24 ප්‍රශ්න පත්‍ර පන්තිය ගැන මුලින්ම කියන්නේ ඒතරේ 24 ට අදාළ ප්‍රශ්න පත්‍රයේදී මේ පේපර්ස් දෙකක් තියෙනවා මේ කියන්න විස්තර කියන්න මාර්තු මාසේ ඉඳන් පටන් ගන්නවා පේපර්ස් දෙකක පේපර් ක්ලාස් එකක් අමුතු පේපර් ක්ලාස් එකක් අලුත්ම විදිහකට එතකොට මේ කලින්ම කියන්නම් දැන් ප්‍රශ්න පත්‍ර පන්ති වැදගත් ඇයි කියලා ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕනේ වෙලාවක ගත්තොත් එහෙම ටිකක් අඩු රිසල්ට් එකක ඉඳන් නැත්තම් සාමාන්‍ය මධ්‍යම මට්ටමක ඉඳන් හොඳ රිසල්ට් එකකට ගොඩනගින ළමයෙක් ගත්තාම වැදගත්ම දේ වෙන්නේ ප්‍රශ්න පත්‍රය ලියන එක මොකද ප්‍රශ්න පත්‍රයෙන් තමයි අපි ඉගෙන ගන්න දැනුම පරීක්ෂා වෙන්නේ සහායක නැවත රිවයිස් වෙන්නේ දැන් හිතන්නකෝ යම් පාඩමක් තියෙනවා ඒ පාඩම හොඳට පුළුවන් වෙලා තිබ්බ යම් කාලයක් දැන් දෝලන හතරංග හරි යාන්ත්‍ර විද්‍යාව හරි මොකක් හරි පාඩමක් තියෙනවා ඒක පුළුවන් වෙලා තිබ්බ කාලයක් ඒතර ඒ පාඩම ඒ වෙලාවේ ගණන් ටිකක් හැදුනා හොම හොම ගියා ඊට පස්සේ අර ටික කාලෙකින් ඕක බෑ වගේ එකක් හිතෙන්ද ගන්නේ අර ප්‍රශ්න පත්‍ර නොලිවීමේ ප්‍රශ්නයත් එක්ක يعني ප්‍රශ්න පත්‍රය ලියනවා නම් හැම වෙලාවෙම ඒ සතියේ මැදදී ගිහිල්ලා පොඩ්ඩක් පාඩම් කරලා try එකක් දෙනවා ලකුණු ටිකක් ගන්න එතකොට මේ සතියේ ප්‍රශ්න පත්‍රය ලියන්න දිනනවා කියලා තියෙද්දි ප්‍රශ්න පත්‍රෙට ඉන්න කලින් පොඩ්ඩක් සතියේ පොඩ්ඩක් හරි බලා ගන්නවා දෝලන හතරංග ටික මිනුම් උපකරණ ටික අරම මේ ඔය පරණ කතරන්දර ටිකත් ඔක්කොම අර මේ වෙනකන් තියෙන සීරු දේවල් ටික පොඩ්ඩක් බලා ගන්නවා ඒ නිසා පොඩ්ඩක් ඒකද රිවයිස් වෙනවා ප්‍රශ්න පත්‍රයක් ලියද්දි එතකොට සහ හරියට ප්‍රශ්න පත්‍රයක් දීලා ලකුණු හැම ගන්නවා නම් ඒ කියන්නේ හිතන්නකෝ ලකුණු ටික ප්‍රශ්න පත්‍රය ලියලා දුන්නාම බලලා ලකුණු ටික හම්බෙනවා නම් මාකින් ටික හරියට හම්බෙනවා නම් ඩිස්කෂන් එකකට සම්බන්ධ වෙනවා නම් පළවෙනි ප්‍රශ්න පත්‍රයෙන් පටන් ගන්න ලකුණු ගන්න කීය වුණත් පළවෙනි ප්‍රශ්න පත්‍රයේදී ලකුණු බොහොම අඩු ගානකින් පටන් ගත්තත් අර හරියටම ඒ වෙලාවේ කරගෙන යන්න ඕන ටික කරගෙන ගියොත් එහෙම ඒ කියන්නේ මම ඩිස්කෂන් වලදී කියනවා මේ ඩිස්කෂන් එකෙන් පස්සේ මෙහෙම කරන්න ඊට පස්සේ මේ මාකින් එක පරිශීලනය කරලා මෙහෙම කරන්න මේ ගණන් ටික අනිවාර්යෙන් විවරණය කරන්න කියලා අන්න ඒ විදිහට දවස් ගානකට කරගෙන ගියොත් එහෙම සාමාන්‍යයෙන් සති 4ක් 5ක් වගේ කාලයක් ඇතුළත තමන්ගේ ලකුණු ටික ටික වැඩි වෙනවා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ කීය හරි ඉඳන් සමහර ළමයි පටන් ගන්නේ 10 ගණන් වල ඉඳන් ගන්න පුළුවන්. සමහර ළමයි පටන් ගන්නේ 50 ගණන් වල ඉඳන් ගන්න පුළුවන්. 60 ගණන් වල ඉඳන් ගන්න පුළුවන්. කොහොම හරි තමන් පටන් ගත්ත තැන ඉඳන් තමන්ට ටික ටික ලකුණු වැඩි කරගෙන ගිහිල්ලා ඒක ස්ථාවර තැනකට ගේන්න පුළුවන්. හරියට ප්‍රශ්න පත්‍ර පන්තිල දාලා දේවල් ටික කරුත් එහෙම. හරිද? ඒ නිසා ඒකේ දින වටිනාකම නයි කියන්න දෙයක් නැහැ. මොකද ගිය අවුරුදු වල වෙනම අපි තියාගෙන ඉන්නවා. මෙන්න දැන් සමහර 22 අවුරුදු ගත්තොත් දැන් අවන්තිම රිසල්ට් අවිලා දෙන 22 නේ. 22 S1 එකේ ඉඳන් ඒකට ගිහින් තියෙන ළමයි ගත්තොත් නැත්නම් S1 ගේ නම් B එකට ගිහින් තියෙන ළමයි ගත්තොත් කොහොමද ලකුණු වැඩි වෙලා තියෙන්නේ නැත්නම් 2022 රිසල්ට් වල අයිලන්ඩ් රෑන්ක් දාපු ළමයි ගත්තොත් එහෙම නැත්නම් ඩිස්ත්‍රික්ට් රෑන්ක් ලාම්බු ළමයි ගත්තොත් එහෙම කොහොමද ඒගොල්ලන්ගේ ලකුණු ප්‍රශ්න පත්‍ර මන්ති වල විචරණය වෙලා තියෙන්නේ කොහොමද තියාගෙන ඉන්නවා ඩේටා සෙට් එකක් කොහොමද මේක ඒතර පේපර් ක්ලාස් එකෙන් ගොඩක් වෙලාවට S1 ගේ ඉඳන් නැත්නම් F1 ගේ ඉඳන් ඒකට B එකට ගොඩනගෙන ළමයා ගොඩක් වෙලාවට ප්‍රශ්න පත්‍ර පළවෙනි ප්‍රශ්න පත්‍රය ඉඳන්ම වගේ ලියලා තියෙනවා මුල් හරියෙන් ඉඳන්ම ලියලා තියෙනවා ටික ටික ලකුණු මුල් දවස්වල ලකුණු 5යි 6යි 7යි ඔහොම 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 වැඩි වෙලා වැඩි වෙලා ගිහලා අන්තිමට අන්තිම හරියට යනකොට පේපර් ක්ලාස් එකේ ලකුණු 50 ගානකට 60 ගානකට වගේ ඇවිල්ලා තියෙනවා S1 ගේ F1 ගේ ඉඳන් පටන් ගන්න ළමයා ඒතර අයිලන් රෑන්ක් එකක් දාගෙන ඒ දාන මට්ටමේ ළමයෙක් ගත්තොත් එහෙම මේගොල්ලෝ සාමාන්‍යයෙන් අන්තිම වෙනකොට ලකුණු 80 ගානකට 90 ගානකට 90කට 89කට 90කට වගේ ඇවිල්ලා තියෙනවා සාමාන්‍යයෙන් ඒ වගේ ළමයි ගත්තොත් ඒතර දෙපැත්තටම ප්‍රශ්න පත්‍ර පන්තියේ ලොකු වාසියක් වෙනවා. ඒතර ඕක තව ටිකක් ඉන්න ලෙවල් එකත් එක්ක තමන් දැන් ඉන්න ලෙවල් එකත් එක්ක හරියටම බෙදිලා හරියටම වැඩේ වෙන්න ඕනෙ හින්දා මේ පාර ප්‍රශ්න පත්‍ර පන්ති දෙකක් කරනවා මෙන්න මේ විදිහට. හරිද? ඒක දැන් සිසුවතර ප්‍රශ්න පත්‍ර පන්ති ගැන ගත්තොත් එහෙම මේ පාර ප්‍රශ්න පත්‍ර පන්ති දෙකක් තියෙනවා. ඒතර ප්‍රශ්න පත්‍ර පන්ති වෙනකද්දම කියන්න දෙන්නේ රිවිෂන් එකකට හැම වෙලාවෙම ලොකුම සපෝට් එකක් වෙන්නේ පේපර් ක්ලාස් එක. ඒක රිවිෂන් එකේ දැන් 2022 අවුරුද්දට දාලා අපිට ලංකාවේ වැඩිම රිවිෂන් ඒ තිබිච්ච පන්තිය මේක. එතකොට ඒ විදිහට එහෙම රිසල්ට් එකකට යද්දි පේපර් ක්ලාස් එක ඉතාම වැදගත්. මොකද පේපර් ක්ලාස් එකෙන් එන සහයෝගයේ රිවිෂන් එකකට අර ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම හරි විදිහට තියාගන්න. එතකොට මේ පාර ඒක තවත් අලුත් කරලා මේ පාර සම්පූර්ණ අලුත් වැඩක් කියන 22 දී 23 දී කරපු නැති සම්පූර්ණ අලුත් වැඩක් කරගෙන යනවා මෙන්න මේ විදිහට ප්‍රශ්න පත්‍ර පන්ති දෙකක්. එතකොට එකක් තමයි මේන් පේපර් එක. ඒ කියන්නේ පන්තියේ තියරි එකත් එක්ක හෝ රිවිෂන් එකත් එක්ක රිවිෂන් එකත් එක්ක එහෙම ගලාගෙන යන පේපර් එක තමයි මේන් පේපර් එක කියන්නේ. ඒතර ඒකෙදී තියෙන්නේ සතියකට එක ප්‍රශ්න පත්‍රයක්. ඒ කියන්නේ දැන් මේ සතිය ගත්තොත් මේ සතියේ MCQ පේපර් එක ලියනවා. ඒක ඩිස්කෂන් එක දිනවා මේ සතිය දිනවා. ඊළඟ සතියේ essay paper එක structure paper එක ලියනවා. ඒක ඩිස්කෂන් එක දිනවා. විදිහ තමයි main paper class එක යන්නේ. ඒතර ඒකෙදී තියෙන විශේෂත්වය තමයි මේ ඒකේ ගොඩක් වෙලාවට මේ revision එකේ නැත්තම් theory එකේ cover වෙලා තියෙන පාඩම් එකේ කියන්නේ යාන්ත්‍ර විද්‍යාව තාපය දෝලන ආලෝකය. ඒතර ඒ cover වේගෙන යන පාඩම් එක. revision එකේ නම් යාන්ත්‍ර විද්‍යාව තාපය දැන් මේ වෙනකොට යනවා. theory එකේ මේ ටික කරගෙන theory එකේ මේ ටික ඔක්කොම වගේ සෑහෙන දුරකට කරලා තියෙන්නේ. එතකොට අර මේ දැනට ගොඩක් يعني මුල්ම මේක ගොඩක්ම යෝජනා කරන්නේ මේන් පේපර් ලියන්න කියලා. එක්කෝ ෆ්‍රෙෂ් ആയി ළමයින්ට ෆ්‍රෙෂ් ആയി ළමයි අනිවාර්යෙන් මේන් පේපර් එක තමයි ලියන්න ඕනේ. එහෙම නැත්නම් මේක ගොඩක්ම යෝජනා කරන්නේ රිවිෂන් එකේ ලකුණු අඩු මට්ටමින් ගොඩනගීගෙන එන. ඒ කියන්නේ සාමාන්‍ය ලකුණු ඔයා 5න් හරි 10න් හරි 20න් හරි 30න් හරි පටන් අරන් ගොඩනගීගෙන ළමයෙක්ට ටික ටික ලකුණු සංවර්ධනය කරගෙන යන්න පුළුවන්. ටික ටික දවසින් දවස දෙයක් ඉගෙනගෙන ඩිස්කෂන් බලලා විවරණය කරලා ඉගෙනගෙන යන්න පුළුවන් ප්‍රශ්න පත්‍රයක් තමයි මේ මේන් පේපර් එක කියලා කියන්නේ. ඒතර ඒකදී සතියකදී MCQ එකයි ඩිස්කෂන් එකයි නැත්නම් අනිත් සතියේදී essay එක structure එකත් එක්ක ඩිස්කෂන් එක ඒ විදිහට තමයි ගලාගෙන යන්නේ.
එතකොට මේ ප්‍රශ්න පත්‍රය ලියන්න පුළුවන් විදිය කොහොමද කියලා ගත්තොත් මේක ඔන්ලයින් ළමයින්ට ෆිසිකල් ළමයින්ට දෙකොල්ලන්ටම තියෙනවා භෞතිකව ලියනවා නම් භෞතික ආයතන ප්‍රධාන වශයෙන් පන්ති කරන ආයතන හතරක් තියෙනවා නුවර 901 නම්බර් 01 කුරුණෑගල සිප්පින් නුගේක රොටරි ගම්පහ ඉන්දීප ඔය ආයතන හතරෙදි සහ දිවයින පුරා ඉන්න ඔන්ලයින් ළමයින්ට ලියන්න පුළුවන් විදිය දෙකක් තියෙනවා ඒගොල්ලන්ට එක්ක ඔන්ලයින් සෙෂන් වලින් පේපර් ලියන්න පුළුවන් ඒ කියන්නේ පේපර් එක ගෙදෙට්ට හම්බෙනවා ඔන්ලයින් ලියන්න පුළුවන් ඔන්ලයින් ඊට පස්සේ පේපර් සබ්මිට් කරන්න තියෙනවා ඒක සබ්මිට් කරාට පස්සේ ඉන්ස්ට්‍රක්ටර්ස් ඔන්ලයින් ඉන්ස්ට්‍රක්ටර්ස් ලා එක බලලා ලකුණු තමන්ට එවනවා ඒතර තමන් ඒ ලකුණු ටිකත් අරගෙන ඩිස්කෂන් එකට සම්බන්ධ වෙලා ඩිස්කෂන් එකකින් ඔන්ලයින් ඩිස්කෂන් එකත් එක්ක සම්බන්ධ වෙලා ලස්සන්ට ඔන්ලයින් වැඩ කරගෙන යන්න පුළුවන් ඒතර ඒකත් ගොඩක් සාර්ථක විදියක් මොකද ඇත්තටම ගිය අවුරුද්දේ දිස්ත්‍රික් රෑන්ක් වල හොඳ හිටපු ළමයි ගත්තාම ඔය ගම්පහ දිස්ත්‍රික් දෙවනියා ඊට පස්සේ කොළඹ දිස්ත්‍රික්කේ 5 6 ඔය ළමයි ගත්තාම ඒගොල්ලෝ ගොඩක් දුරට මේ ඔන්ලයින් එකත් එක්ක තමයි කරගෙන ගිහිල්ලා තිබ්බේ වැඩේ ඒත් ඉතින් කියවෙන්නේ ඔන්ලයින් එක විතරක් හොඳයි කියලා තව සමහර ළමයි ඉන්නවා දැන් ඔය ගම්පහ දිස්ත්‍රික්ක 10 වගේ වෙච්ච ළමයි ඒගොල්ලෝ හැම ෆිසිකල් එකත් එක්ක තමයි ගොඩක් දුරට මේක වැඩේ කරගෙන ගියේ ඒතර ඒ නිසා මේ ඒක ඔන්ලයින්ද ෆිසිකල්ද කියන එක මත තීරණය වෙනවා තමන්ට කැමති මාධ්‍යකින් ඒක මේ ඒකත් එක්ක සම්බන්ධ වෙන්න එතකොට දැන් ඔන්ලයින් ළමයි මේක සම්බන්ධ වෙදි ඉතින් ඔන්ලයින් විදියට මේකට සම්බන්ධ වෙන්න ඕනේ අර මම කලින් කිව්ව විදියට ඔන්ලයින් පේපර් එක ලියලා ඔන්ලයින් බලලා දෙනවා එහෙමයි නැත්නම් ඔන්ලයින් ළමයින්ට ආයතන 26ක් තියෙනවා ලංකා පුරාවටම මේ පේපර් එක ලියන්න පුළුවන් විදියට හදලා එතකොට ආයතන 26ක් තියෙනවා ආයතන 26 ගාල්ල හොරණ එහෙම කළුතර ඊට පස්සේ මට ලිස්ට් එකක් දාන්න මෙතන ඒක ලිස්ට් එක වලට බලගන්න පුළුවන් මේ ආයතන 26ක් තියෙනවා ආයතන 26න් ඕන තරගදී තේරලා තමට ලේසිම තරගදී පේපර් එක ලියලා බාර දෙන්න පුළුවන් එතනදී ඒක ලියන්න බලම කාර්යසටහනක් තියෙන ඒ කාර්යසටහන වැඩිට සම්බන්ධ වෙද්දි පල්ලෙහා තියෙන ලින්ක් එකේ තියෙන ටෙලිග්‍රෑම් channel එකට join වෙන්න paper class එක ටෙලිග්‍රෑම් channel එකට ඒකේ තියෙනවා එක එක ආයතන වල link එක ඒ ආයතන වලට සම්බන්ධ ඒ ආයතන වල telegram group වලට join වුණාට පස්සේ ඒවා තියෙනවා කාලසරහන් කොහොමද ඒකට සම්බන්ධ වෙන වෙලාවල් කොහොමද බලලා දෙන්නේ කොහොමද ඒ ඔක්කොම ටික විස්තර ටික ඒකේ තියෙනවා ඒතර telegram channel වල join වෙලා හිටියනම් ඒක හරියට කරගෙන යන්න පුළුවන් ඒක මේ තියෙන main paper එක සම්බන්ධ කතන්දරේ ඒතර special paper එක ගත්තාම දැන් මේ සමස්ත කතන්දරේ main paper එක සහ special paper කින් දෙකම ගත්තාම මාර්තු 3 ඉඳන් පටන් ගන්න ඉරිදා මාර්තු 3 ඉරිදා පටන් ගන්න සතියේ ඉඳන් ලංකාපුරා විවිධ ආයතනවල ඔන්ලයින් session වලින් සහ physical මේ ආයතන වලදී තියෙන session වලින් මේ ප්‍රශ්න පත්‍ර දෙකෙන් දෙකම පටන් ගන්නවා. ඒතර මේකත් පටන් ගන්නවා මේකත් පටන් ගන්නවා. Special paper එකක් ගත්තාම special paper එක ඇවිල්ලා full syllabus paper එකක්. ඒක ඇවිල්ලා ගොඩක් තුරට fresh shy ළමයින්ට යෝජනා කරන්නේ නැහැ මං. Second shy හෝ third shy වෙච්ච එහෙම නැත්නම් second shy third shy සාමාන්‍යයෙන් කලින් shy එකේ ටිකක් හොඳ result එකකට ගියා නම් B එකක් A එකක් අපි හිතමු C මට්ටමකට නම් මොකක් හරි විභාගයේ අවුලක් ගින් C එකක් ඇවිල්ලා B එක වගේ level එක හිටියා නම් ඒ වගේ ළමයෙක්ට තමයි වැඩියෙන්ම සුදුසුයි මේ full syllabus paper එක. ඒතර ඒකේ සම්පූර්ණ syllabus එකෙන්ම ධාරා විද්‍යුතය, චුම්බක ශේෂ්ත්‍ර ඔක්කොමත් එක්ක electronics ඔක්කොමත් එක්ක full paper එකක් තමයි ඒක දෙන්නේ. ඒතර ඒ paper එකේදීත් සතියකදී MCQ එකක් තියෙනවා. MCQ එක full disc ඒ කියන්නේ full මුළු syllabus එකම ආවරණය විදිහට ප්‍රශ්න 50 තියෙන්නේ. සා ඒකේ discussion එක තියෙනවා ඒ සතිය තුලදීම. ඊට පස්සේ එකම නැත්තම් ඊළඟ සතියේදී ආයෙසරයක් වෙන්නේ essay එක. ඒතර මේක essay කිව්වා මේක ප්‍රශ්න 8ක essay එකක්. දැන් main paper එකේ තියෙන ප්‍රශ්න 4ක essay එකක්. අපි මේ ප්‍රශ්න මේ මාතෘකා හතරෙන් full syllabus paper එකේදී ප්‍රශ්න 8ක essay එකක් තියෙනවා. ඒතර 8කින් 4ක් තෝරගෙන ලියන්න තියෙනවා. structure එකක් syllabus එක පුරාවටම විහිදෙන විදිහට දාලා තියෙන්නේ. සායික discussion එක දෙනවා. ඒතර යම් සතියකදී MCQ එක, ඊළඟ සතියේදී essay structure එක ඒ විදිහම තමයි special paper එක යන්නේ. special paper එකේදී මේ පාර ටිකක් විශේෂයක් කරලා දෙනවා. special paper ටිකක් challenge එකක් ගන්න පුළුවන් විදිහට ඔයගලන්ට ඒ කියන්නේ දැන් මම main paper එක පාත්වා ගන්න A level standard එකේ ඒ කියන්නේ main paper එකේදී ටිකක් A level වගේ තමයි වැඩේ යන්නේ ඒ කියන්නේ A level වලටම කිට්ටු කරලා ඊට වඩා චුට්ටක් අමාරු වෙන්න වගේ තමයි main paper එක යන්නේ A level වලටම practice වෙද්දී special paper එක ටිකක් ඊට වඩා ටිකක් advance කරලා සාමාන්‍යයෙන් ඇත්තටම කලින් shy එකේ ඒ මට්ටමක හිටියත් ලකුණු 55ක් උඩින් වගේ ගන්න පුළුවන් විදිහට තමයි special paper එක design කරලා තියෙන්නේ ඒක නැත්තම් ටිකක් ලොකු challenge එකක් තියෙනවා special paper එක ලියන එකේ මොකද ඒකේ තියෙන සංකීර්ණතාවයත් එක්ක ඒ challenge එක ගන්න කැමති ළමයි අනිවාර්යයෙන්ම ස්පෙෂල් පේපර් එක ලියන්න. මොකද ඒක ටිකක් ඉතාලම සංකීර්ණ මට්ටමේ ප්‍රශ්නත් එක්ක තමයි වැඩේ යන්නේ. ඒ කියන්නේ ඉතාලම සංකීර්ණ මට්ටමේ කියන්නේ මෙහෙමයි ලියන්න බැරි වෙන්න පේපර් එක ගත්තාම මේ කිසියම් දෙයක් ලියන්න බැරි වෙන්න නෙමෙයි. සාමාන්‍යයෙන් කලින් ෂයි එකේ ඒකක් වගේ ගන්න පුළුවන් මට්ටමේ ළමයෙක් මේකට 55ක් විතර ගන්න පුළුවන් මට්ටමකට තමයි ස්පෙෂල් පේපර් එක හදලා දෙන්නේ. මේන් පේපර් එක සාමාන්‍යයෙන් A-level standard එකේ A-level මට්ටමේ ලස්සනට කරලා යන පේපර් එකක් මේන් පේපර් එක. ඒතර දිගින් කැමති එකක් ලියන්න ඔන්න පළවෙනි සතිය ඔයගලන්ට දෙකම ලියලා බලන්න පුළුවන්. දෙකම ලියලා හැබැයි එකම වෙලාව ලියන්න බෑනේ. ඒ නිසා දෙකෙන් දෙක තෝරගෙන කැමති එකක් ලියන්න ලියලා නැත්නම් දෙකම ලියන්න කොහොම හරි ලියලා පස්සේ ඒක පේපර් එකක් එක සෙට් වෙන්නත් පුළුවන් කොහොම වුණත් මේන් පේපර් එකේ ළමයින්ට පුළුවන් ටික 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 ලකුණු වැඩි කරගෙන ගිහිල්ලා
ටිකක් ලෙවල් එක අප් වුණාම අනිත් පැත්තේ ස්පෙෂල් පේපර් එකට මාරු වෙන්න පුළුවන්. නැත්තම් කොහමරත් මේක මාස 3ක් වගේ යද්දි මේ දෙකම එකට යන විදිහේ කියන්නේ මේන් පේපර් එකේ ළමයි ටික 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 සංවර්ධනය වෙලා ලකුණු වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා මේ ලෙවල් එකට ඉන ගාන තමයි මේන් පේපර් සීරීස් එක ඩිසයින් කරලා තියෙන්නේ. හරිද? එතකොට මේ විදිහ තමයි ස්පෙෂල් පේපර් එක වෙන්නේ. එතකොට මේ ඩිස්කෂන් ගත්තාම සාකච්ඡාවල් ගත්තාම දැන් මේක මාර්තු 3 ඉඳන් පටන් ගන්න ඉරිදා ඉඳන් සතියේදී මේවා ලියාගෙන යන්න පුළුවන් ලංකා පුරා ආයතන වලදී ඔන්ලයින් සෙෂන් වලදී සාමී සියලු දේවල් වලදී. ඒත් හැම එකෙදීම ඔයාලට ඔන්ලයින් නම් ඔන්ලයින් ඉඳලා බලලා ලකුණු හම්බ වෙනවා නැත්නම් ආයතන නම් ආයතන වල ඉන්ස්ට්‍රක්ටර්ස් ලා බලලා ලකුණු හම්බ වෙනවා. සහ ඔය කොයි විදිහට ලකුණු ගත්තත් ලකුණු ap.lk එකේ ඒ කියන්නේ වෙබ්සයිට් එකේ ap.lk එකේ ඔයාගේ ප්‍රොෆයිල් එකට අදාළව ප්‍රොෆයිල් එකක් හදන්න පුළුවන්. ඒකේ ගොඩක් ළමයි මේ වෙනකොට හදාගෙන ඇති. මේ ප්‍රොෆයිල් එකට අදාළව ලකුණු දවසින් දවසට අප්ඩේට් වෙනවා. ඒ කියන්නේ හැම ලකුණු දෙන වාරයක් ගානෙම මේ ඔයාගේ ප්‍රොෆයිල් එකේ අප්ඩේට් වෙනවා. මේ විදිහට මේ පෙරේට ගත්ත ලකුණු මොකද්ද? මේකට ගත්ත ලකුණු මොකද්ද? හැමෝම අප්ඩේට් වෙනවා. අර විදිහට ලකුණු අප්ඩේට් වෙනාම සාමාන්‍යයෙන් අවුරුද්ද ඉවරෙද්දී ඒ කියන්නේ මේ විභාගයට කිප්පෙද්දි බලන්න පුළුවන් කොහොමද වර්ධනය තියෙන්නේ ලකුණු වල කීයෙන් පටන් අරන් කීයට ගියාද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මේක අමාරු දෙයක් නෙමෙයි මේ අකුරු වෙඩි කර ගන්නවා කියන එක කොහොම හරලයක්. තේරෙන්න දෙන්නේ එක ප්‍රශ්න පත්‍රයක් ඉවරුනහම ඒ ප්‍රශ්න පත්‍රයේ Tamanට වැරදිච්ච ටික ආයි වැරදිච්ච නැති කාට ආයි වැරදිච්ච නැති කාට අදා ගන්න ඉවරයි. ඒ කියන්නේ ඒකදී මම ඩිස්කෂන් එකේ මැදදී ඕක ගැන වැඩි විස්තර කියන්නම්. ඒ කියන්නේ මේ පේපර් එකේ මේ මහලුක අමාරු දෙයක් මේක වැඩ්ඩන්ට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක පේපර් එකේ ලකුණු හදා ගන්නවා කියන්නේ. ඒතරොලා පේපර් එකේ ලකුණු හදා ගන්න ඕන නම් කරන්න තියෙන්නේ මේ පේපර් එකේදී වැරදිච්ච දේවල් ටික පොඩ්ඩක් ඇයි මට මේක වැරදුනේ? මම මේක පාඩම් කරලා තියෙන හින්දාද වැරදුනේ? මේක මම පොඩ්ඩක් තේරුම් ගත්තොත් ඊළඟ පාර ප්‍රශ්න වෙනස් වුනහම අපිට වරදින්නේ නෑ නේද කියලා මෙන්න මේ මූලික කන්සෙප්ට් ටික අල්ලගත්තාම එක ඩිස්කෂන් එකකින් පස්සේ ඊළඟ ඩිස්කෂන් ඊළඟ ප්‍රශ්න පත්‍රයට ওই ප්‍රශ්න ආපුවාම ඔක වරදින්නේ නෑ. ඉතින් ওই විදිහට ප්‍රශ්න පත්‍ර හතරක් පහක ඒ කියන්නේ MCQ 200 250ක් විතර කවරෙද්දී තමන් දන්නවා ගොඩාක් කන්සෙප්ට්ස් කොහොමද වැඩ කරන්නේ කියලා. එතකොට ප්‍රශ්න පත්‍ර හතරකට පහකට පස්සේ කදිගට ශීඝ්‍ර වර්ධනයක් බලා ගන්න පුළුවන් ලකුණු වල හරියට වැටි ක්‍රේන් ගියා නම්. එතකොට මොකද දැම්ම පටන් ගන්න ඕන වැඩක්. මොකද පරක්කු වෙන්න ඒ කියන්නේ පේපර් ලියන්න පරක්කු වෙද්දී අර ලකුණු හැදෙන්න තියෙන කාලය තමයි ටික ටික අඩු වෙන්නේ. ඒ නිසා මුලින්ම පටන් ගන්න ඕන වැඩ තමයි මේ පේපර් ලියන එක. හරිද? එතකොට මේ විදිහට ස්පෙෂල් පේපර් එක මෙහෙම වෙනවා. මේන් පේපර් එක මෙහෙම වෙනවා. ඔක තමයි කරන්දරේ. එතකොට ඩිස්කෂන් ගත්තාම ඩිස්කෂන් එක තියෙනවා සිකුරාදා හවස ඔන්ලයින් ලයිව් ඩිස්කෂන් එකක් තියෙනවා මේන් පේපර් එකට. ඒතර මේන් පේපර් එකට සිකුරාදා හවස ඔන්ලයින් ලයිව් ඩිස්කෂන් එකක් තියෙනවා. සිකුරාදා මම වෙලාව ඒ Telegram channel එක හරහා දෙනුම් දෙන්නම්. ඒතර සිකුරාදා හවස වල තමයි ඒ ඩිස්කෂන් එක තියෙන්නේ. ඒක ලයිව් හෝ රෙකෝඩින් බලන්න පුළුවන් සියලුම ළමයින්ට ඔන්ලයින් ළමයින්ට නත් ෆිසිකල් ළමයින්ට නත් ඒගොල්ලන්ට ඔන්ලයින් ආකාරයට බලන්න පුළුවන් මේක ලයිව් හරි රෙකෝඩින් හරි. ෆිසිකල් ළමයින්ට නත් ඕන කෙනෙක්ට ඔන්ලයින් විදිහට මේක බලන්නත් පුළුවන්. ඒතර ඒක රෙකෝඩින් උත් තියෙනවා. ඒක මිස් වීමක් වෙන්නේ නැහැ. එතකොට මේ මේන් පේපර් එක සම්බන්ධව ස්පෙෂල් පේපර් එකේදී කියන්නේ ස්පෙෂල් පේපර් එකේදී යම් ප්‍රමාණයක් ලයිව් රෙකෝඩ් ලයිව් ඩිස්කෂන් එකක් යනවා යම් ප්‍රමාණයක් රෙකෝඩඩ් ඩිස්කෂන් එකක් යනවා. එතකොට ඒක සම්පූර්ණයෙන්ම ඔන්ලයින් විදිහට තමයි ස්පෙෂල් පේපර් එක ඩිස්කෂන් එක තියෙන්නේ. ඒක ලයිව් සහ රෙකෝඩින් මික්ස්ර වෙච්ච ඒ කියන්නේ රෙකෝඩඩ් වීඩියෝස් මික්ස්ර වෙච්ච ඩිස්කෂන් එකක් තමයි ස්පෙෂල් පේපර් එකේදී යන්නේ. එතකොට මේක ටිකක් චැලෙන්ජ් එකක් තියෙන පේපර් එකක්. ඒ නිසා ඒකට ගැලපෙන විදිහට මේ කියන්නේ ඇත්තටම මම කලින් කිව්වා වගේ මේකට ලියනවා කියන්නේ කියන එක ලියනවා නම් ටිකක් චැලෙන්ජ් එකක් ගන්න බලාගෙන ලියන්න මේ පේපර් එකේ. ඒත් මේ පේපර් එක ලියලා පස්සේ හිතනවා නම් ඔයාලට මේක එකපාරටම ගන්න බෑ කියලා. මේකට මාරු වෙන්න මේකෙදි මාස 3ක් වගේ කාලයකදී මේක ටික 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 තමන්ගේ ලෙවල් එක අප්වේගෙන යනවා මේකෙදි. ඊට පස්සේ බලන්න ඕන නම් අයිසර කරක ලියන්න. ඕන විදිහට යන්න පුළුවන්. හරිද? එතකොට ඕක තමයි මේන් පේපර් එක සහ ස්පෙෂල් පේපර් එක සම්බන්ධව තියෙන මේ වැදගත් කාරණා ටික. එතකොට මේක මේ සතියේ පටන් ගන්නවා. පළවෙනි සතියේ කිසිම අය කිරීමකින් තොරව සියලුම ආයතනවල සහ මේ ආයතන කිව්වම මේ ආයතන 26යි සහ ඔක්කොම ඒ කියන්නේ අපි ඔක්කොම භෞතික පන්ති කරන ආයතන ටිකේ ඕනම එකකදී ඔන්ලයින් හෝ ඕනම එකකදී පළවෙනි සතියේ ෆ්‍රී ලියන්න පුළුවන් පේපර් එක පේපර් දෙකෙන් ඕන එකක් ෆ්‍රී ලියන්න පුළුවන් ලියලා පළවෙනි සතියේ තීරණය කරන්න කොයි පේපර් එකද ලියන්නේ කියලා. හරි පළවෙනි සතියේ ඩිස්කෂන් එකක් ෆ්‍රී. ඒතර ඩිස්කෂන් උත් ෆ්‍රී. ඒ ඔක්කොම ටික ෆ්‍රී වෙන්නේ පළවෙනි සතියේ පුළුවන් සම්බන්ධලා බලන්න මේක කොහොමද මොන වගේ වැඩද කියන එක පේපර් ලාස් එකට. හරි ඒතර ඕක තමයි 24 ප්‍රශ්න පත්‍ර පන්තිය සම්බන්ධ කරන්දරේ. එතකොට මිස් කරගන්න එපා. දෙකම මුලින්නම් පටන් ගන්න. මුලින්නම් පටන් අරන් හරිය දෙකෙන් තමයි කැමති ගැලපෙන එක මුලින්නම් පටන් ගන්න. පටන් අරන් ලියාගෙන යන්න. මොකද හැම වෙලාවෙම පේපර් ක්ලාස් එකේ ලකුණු ටිකෙන් ටික වර්ධනය වෙන එකෙන් තමයි ඔයාලටත් ආයිසරයක් වැඩ කරන්න හිතෙන්නේ. කියන්නේ පොඩ්ඩක් එකපාරම අපේ ලකුණු වැඩි වෙන්නේ නැහැ. අද ලියලා ඒක ඩිස්කෂන් එක බලලා ඊළඟ දවසේ ලියුවා කියලා එකපාරට ලකුණු වැඩි වෙන්නේ නැහැ. නමුත් ඒ ඩිස්කෂන් එක කියන්නේ ඒ විදිහට ලකුණු ටිකක වැඩි වෙද්දී තමයි Tamanටම කන්ෆිඩන්ස් එකක් ඇති වෙන්නේ. ආ මං වැඩ කරොත් චුට්ටක් ලකුණු වැඩි වෙනවා නේද? හරි සතියක් දෙකක් වැඩ කරාම මෙහෙම ලකුණු දෙකුණා හතරක් වැඩි වෙනවා නම් තව සති පහක් හයක් වැඩ කරාම තව ලකුණු පහක් හයක් වැඩි කරගන්න පුළුවන් නේද කියලා. ඒ නිසා ඒ විදිහට ලකුණු වැඩි වෙගෙන යන එක ගැන Tamanට විශ්වාසයක් එන්නේ මේ එකත් එක්ක වැටි කරගෙන ගියාම. සා විශේෂයෙන්ම මේ AB Hotel කේකේ තියෙන මේ වගේ ප්‍රස්ථාරයක් නිර්මාණය වෙනවා. මම ඔක පැත්තෙන් දානම් වීඩියෝ එකේ මේ ප්‍රස්ථාරයක් නිර්මාණය වෙනවා. ඒ ප්‍රස්ථාරයෙන් ඔයාලගේ ලකුණු වැඩි වෙන විදිය බලා ගන්න පුළුවන් එක එක පේපර් එකෙන් පේපර් එකට. දැන් ගොඩක්ම ගිය අවුරුද්දේ ලොකු පේපර් ගණක් ලියපු ළමයි කීප දෙනෙක්ගේ ප්‍රස්ථාර ටිකක් මම මේ වීඩියෝ එකත් එක්ක දාන්නම්. එතකොට බලා ගන්න පුළුවන් කොහොමද ලකුණු වැඩි වෙන්නේ, කොහොමද වැඩි වෙලා තින්නේ කියලා. හරිද? එතකොට මේ
ඔක තමයි ප්‍රශ්න පත්‍ර පන්තිය සම්බන්ධ කතන්දරේ 24 ළමයින්ගේ. ඒකවල ගොඩක් ළමයි මේ වෙනකොට අහන ප්‍රශ්නයක් තමයි 24 ෆ්‍රෙෂ් අය වුණත්, සෙකන්ඩ් ෂයි වුණත් ගොඩක් වෙනකොට ළමයි අහනවා. මට සෙකන්ඩ් ෂයි වුණත්, තර්ඩ් ෂයි වුණත් නිකන් මට නිකන් කරගන්න පුළුවන් වේවිද? මං වගේ මිනිහෙක්ට කරගන්න මේ කරන්න පුළුවන් වේවිද? එතකොට පළවෙනි කාරණා තමයි තමන් තමන් ගැන අනිවාර්යයෙන්ම විශ්වාස කරන්න ඕනේ. තමන් තමන්ට තමන් ගැන තියෙන විශ්වාසයත් එක්ක තමයි මේක ටික ටික ඉස්සරහට ඉස්සරහට යන්නේ. වෙන කවුරු තමන් ගැන අවිශ්වාස කරත් කවදාවත් තමන් තමන් ගැන විශ්වාස කරන්න එපා. එතකොට يعني තමන්ට තමන් ගැන තමන් ගැන විශ්වාස කරලා පටන් ගන්නවා නම් මේක බොහොම සරල දෙයක් කියලා තේරෙයි. මොකද මුල් ටිකේදී අමාරු වගේ තේරෙන්න පුළුවන්. ඒත් සති 3ක් 4ක් යනකොට ඔයාලම තේරෙනවා. හරි. මම මේ වැඩ ටිකක් කරගෙන යද්දි මං ගැන පොඩ්ඩක් ෂුවර් කරගෙන වැඩ ටිකක් කරන්නේ නැද්දි මෙන්න ලකුණු වැඩි වෙනවා. එහෙනම් තව ටිකක් වැඩ කරොත් තව ටිකක් වැඩි වෙනවා. තමන්ටම තේරෙනවා. නිසා ඒ වගේ තමන් ගැන සැකයක් තියාගන්න එපා මේ වගේ වැඩකදී. පුළුවන් තරම් හැන්දලෑම අන්තිම ටාගට් එක විතරක් දකින්න මාස ගාණක් තියෙනවා. මේ මාස ගාණ ඉවර වෙද්දි මම මෙන්න මෙතෙන්ට අවිල්ල ඉන්න ඕනේ ලකුණු වශයෙන්. මම පාස් පේපර් එකේදී මෙන්න මේ පාස් පේපර් එකක් ලිව්වහම මෙන්න මේ ලකුණු ගාන්ට එන ගාන්ට මේ පේපර් ක්ලාස් වලින් හැදෙනවා. පාස් පේපර් එකේදී ලකුණු 95ක් 96ක් ගන්න පුළුවන් ගාන්ට මේ පේපර් ක්ලාස් පාවිච්චි කරගෙන හැදෙනවා. කියලා අන්න ඒ වගේ ටාගට් එකක් විතරක් තියාගන්න තමන් ගැන කවදාවත් අවිශ්වාස කරන්න එපා. හරිද? එතකොට මේ තමයි 24 ළමයින්ට අදාළ පේපර් ක්ලාස් සම්බන්ධව කතන්දරේ. එතකොට මේ මේන් පේපර්ස් හා ස්පෙෂල් පේපර්ස් කියලා දෙකකට බෙදලා වැඩේ පටන් අරන් තියන්නේ පළවෙනි පාරට. මේ රිවිෂන් එකේදී කියන්නේ මේ තමයි පළවෙනි පාරට මෙහෙම කරන්නේ සංකීර්ණ ප්‍රශ්න පත්‍රයක් සහ මෙහෙම ප්‍රශ්න පත්‍රයක් තියෙන්නේ. ඒත් ඒක ගැන ඔයාලගේ අදහස මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් විදියට දාන්න අපේ ළමයි. ඒතකොට ඔයාලගේ අදහස මට බලා ගන්න පුළුවන්. මේක අමුතු වැඩක්, අලුත් වැඩක්. ඒතකොට ඔයාලගේ අදහසත් එකින් කියන්න. හරි. ඊට පස්සේ මම මාරු වෙනවා 2025 ප්‍රශ්න පත්‍ර පන්තිය අලුතෙන් ආරම්භ වෙන 2025 ප්‍රශ්න පත්‍ර සන්දිය සම්බන්ධයෙන්. ඒතකොට 2025 ප්‍රශ්න පත්‍ර පන්තිය ගත්තාම ඒකත් මේ සතිය පටන් ගන්නවා මාර්තු 5 වෙනිදා නුගේගොඩ රොටරියේදී සහ මාර්තු 6 වෙනිදා ගම්පහ ඉන්දීපේදී. ඒතකොට ගම්පහ ඉන්දීපේ හවස 3:05 MCQ එක ලියන්න පුළුවන් පළවෙනි ප්‍රශ්න පත්‍රේ. එතකොට 2025 paper 1 එකේ paper 1 MCQ එක ලියන්න පුළුවන් මාර්තු 6 වෙනිදා බදාදා ඉන්දීපෙදි සහ මාර්තු 5 වෙනිදා ගහරුවාදා රොටරියේදි. එතකොට මේ විදිහට ලියලා මේ විදිහට paper එක ලියලා මේ වෙලාවල් වලදී paper එක ලියලා එහෙම නැත්නම් online ළමයින්ට මුලදීම අපි centers පටන් ගන්න නැහැ 2025 දී. ඒ කියන්නේ අර ආයතන ඔක්කොගෙම ලියන්න බෑ online ළමයින්ට මුලදී. ඒ කියන්නේ පළවෙනි මාසෙදී ඊළඟ මාසෙ වගේ ඉඳන් ඒක අපි හදලා දෙන්නම්. ඒ කියන්නේ දෙවෙනි පුරා ආයතන වලදී මේ paper එකත් ලියන්න 25 ළමයින්ට. ඒතර ඒගොල්ලන්ට online session වලින් ලියන්න පුළුවන්. සහ ඒගොල්ලන්ට online ලකුණු බලලා හම්බෙනවා. ඔක්කොම සාමාන්‍ය විදිහට වෙනවා. online session වල ලිව්වගල වෙනසක් නැහැ. ඒතර මේගොල්ලන්ට discussion එක තියෙනවා 25 ළමයින්ට discussion එක තියෙන්නේ මාර්තු 7 වෙනි බ්‍රහස්පතින්දා හවස 7 ඉඳන් 8:30 වෙනකන් තමයි online discussion එකක් විදිහට මේ discussion එක තියෙන්නේ. online කිව්වට මේක රොටරියේදී තමයි කරන්නේ. රොටරියේ කොහොමත් රොටරියේ දා හවස 6 වෙනකම් පන්තියක් තියෙනවා 25 ළමයින්ට. ඒතර රොටරිය ළමයට ඕනනම් පුළුවන් මේක හවස නැගින් ඉඳලා discussion එකකටත් ඉඳලා යන්න. නැත්තම් online සම්බන්ධ වෙන්නත් පුළුවන් මේ discussion එකට 2025 ප්‍රශ්න පත්‍ර පන්තිය සඳහා. හරිද? 2025 ප්‍රශ්න පත්‍රයේදීත් මේ බලන්න paper එක සම්පූර්ණයෙන්ම free. ඕන ළමයෙක් ලියන්න පුළුවන්, ලියලා බලන්න පුළුවන්, discussion එකත් free. බලලා ලියන්න ලියලා බලන්න පුළුවන් මොකද්ද තත්ත්වය කියන එක. ඒතර 25 ළමයින්ටත් විශේෂයෙන්ම දැන් මේ වෙනකොට ඒගොල්ලන්ට මිනුම් උපකරණ, දෛශික, චලිතය වගේ පාඩම් ඉවර වෙලා තියෙනවා. නිව්ටන් නියම තමයි යන්නේ. ඒතර නිව්ටන් නියම ඒතර දැන් මේ මුල් දෝවල් ටික අමතක වෙන එක වළක්වාගෙන හරියට papers ලියන එක මුලින්ම හුරු වෙන්න. විශේෂයෙන් මිනුම් උපකරණ structure ඒවා මේවා මුලින්ම හුරු වෙන්න paper class එක ඉතාම වැදගත්. ඒ නිසා miss කරගන්න නැතුව 25 ළමයින්ට ප්‍රශ්න පත්‍රය ලියන්න මුල් සතියේ ලියලා තර තමන්ට එක ප්‍රශ්න පත්‍රයක් ලියවම තේරෙනවා මොකද ටර්ම් ටෙස්ට් වලට ගොඩක් අදක ටර්ම් ටෙස්ට් එක හරියට ලියා ගැනීම සඳහා එක ප්‍රශ්න පත්‍රයක් හරියට එකෙන් ප්‍රශ්න පත්‍ර ටිකක් හරියට ලියලා ඩිස්කෂන් ටිකක් බලලා යනකොට ටර්ම් ටෙස්ට් උනත් ලේසියෙන් ලියා ගන්න පුළුවන්. ඒ නිසා මේක ටිකක් يعني මේ 25 ප්‍රශ්න පත්‍ර මන් තියෙන මුලින්ම ටිකක් ඇඩ්වාන්ස්මන්ට් මේ තමයි කරගෙන යන්නේ. ඒ අනුව 25 ප්‍රශ්න පත්‍රය ලියලා බලන්න පුළුවන් 25 ළමයින්ට කොහොමද වැඩි වෙන්නේ කියලා ඩිස්කෂන් එක වෙන්නේ කියලා. හරි. ඒක මේක තමයි ප්‍රශ්න පත්‍ර බන්දි සම්බන්ධව විස්තරේ 2025 සහ 24. එහෙනම් 24 ළමයි මේක ගැන ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දෙන්න පල්ලෙහා මොකද්ද මේ ස්පෙෂල් පේපර් සහ මේන් පේපර් සම්බන්ධව ඔයාලගේ අදහස කියන එක. හරි. එහෙනම් මෙතනින් වීඩියෝ එක ඉවරයි. අපි ප්‍රශ්න පත්‍ර පන්තියත් එක්ක ඉන්න සතියේ සම්බන්ධ වෙමු.